हाय मगी आलोने वेलकम टू मेवांस डायरी मम दावे ओयालाट वेदगत देयक कियन्ना मे मम वाहनयक गत्ता एकने मे इतिन वेदगत दे तमाई मे मेहेट आवट पास्से कोहमद न्यूजीलैंड आवट पास्से कोहमद अपि वाहनयक गन्ने කොච්චර ගාණක් යයිද මේ වාහනයක් ගන්න උපමන කාලෙකින් අපිට මේ වාහනයක් ගන්න පුළුවන් වෙයිද අපිට මේ වාහනයක් ගන්න මොනවද අවශ්‍ය ડોකියුමන්ට් මම ඒ ඔක්කොම අද කියන්න යන්නේ මේ තියෙන්නේ මං ගත්ත වාහනේ Toyota Rectix කියලා 2007 වාහනයක් මේක මම ගත්තේ මගේ මාසික පඩියෙන් මං ගත්තේ වාහනේ ඔව තමයි මම අද කියන්නේ මේ වාහනයක් ගද්දි මේ මොනවද වැදගත් වෙන්නේ කියලා. ඉතින් එහෙනම් මගේ වාහනේ බලමු. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මේ තින් මම ගත්ත වාහනේ Toyota Rectix. මම හිතන්නේ මේක මම ලංකාවේ එහෙම නෑ මේ මොඩල් එක මේ නිව්සීලන්ඩ් වල තමයි මේක තියෙන්නේ. ඒ කියන්නේ වෙන වෙන රටවල ඇති. ලංකාවේ නම් මම දැකලා නෑ මේ වාහනේ Toyota Rectix කියන එක මේක ඔටෝ වාහනයක් අපි බලමු මේක ඇරලා කොහමද කියලා ඇතුළ මේ තියෙන වාහනේ ඉතින් මේ වාහනේ ගැන මම විස්තර ටික කරන්න මේ තියෙන කාර් එකේ ඇතුළ මේක අඩුම ගානේ පහකට යන්න පුළුවන් හොඳ ඉඩ ප්‍රමාණයක් තියෙන වාහනයක් මේක එහෙනම් මම පෙන්නන්න පිටිපස්සේ ඕනතරම් ඉඩ තියෙනවා 3 දිනේකට සවපහසු යන්න පිටිපස්සේ හොඳට ඉඩ තියෙන මේ වාහනේ ට්‍රිප් එකක් එහෙම යන්න වුණාම හොඳට මේ බැගේජ් එහෙම දාගෙන යන්න පුළුවන් පිටිපස්සේ ඕන තරම් ඉඩ තියෙනවා ඒකයි මේ කාර් එකේ තියෙන විශේෂත්වය මේ කාර් එක මේ කා පෑන් ගණේට දෙකටම අයිති වෙනවා ඒ කියන්නේ මේ වාහනේ මම ගත්ත කෙනෙක්ගේ ඒ වාහනේ ගත්ත කෙනත් මේ ලංකාවේ කෙනෙක්මයි මේ වාහනේ හොඳට මේ එයා පාවිච්චි යූස් කරලා තියෙනවා මේ ලස්සනට ඉතින් මේ මාත් හොඳට වාහනේ හොදගෙන ඉතින් ඒව කරගෙන ලස්සනට තියාගෙන ඉන්නවා මේ වාහනේ ගැන කිව්වොත් මේ වාහනේ ක්‍යුබික් කැපැසිටි එක ඒ කියන්නේ CC එක 1.4 තියෙන්නේ එන්ජින් එක. ඉතින් මේ සාමාන්‍ය මේකට මේ වාහනේට පෙට්‍රල් ෆුල් ගහුවාට පස්සේ කිලෝමීටර් 500ක් 600ක් වගේ යන්න පුළුවන් කියලා තමයි කිව්වේ මේ වාහනේ ගත්ත දැන. තාම ඉතින් මම එච්චර දුරක් එහෙම ගිහින් නැහැ. මට ඉතින් යැවෙන්නේ කිලෝමීටර් 2යි වගේ 2 මාරක් වගේ තමයි මේ රෙස්ටුරන්ට් එකට යන්න. ඉතින් මේ ඒ හින්දා මේ වාහනේ වටිනවා ඉතින්. මේ අපි එහෙනම් වාහනේ ස්ටාර්ට් කරලා බලමු කොහොමද කියලා. ETC カードが挿入されていません。
මම පේනනම් ස්ටාර්ට් කරා මේක ඇතුලේ කොහමද වාහනේ මේ තියෙන්නේ මේ දින AC control කරන panel එක radio එක තියෙනවා touch screen අපි New Zealand වල මේ වාහනයක් ගද්දි ප්‍රධාන දේ තමයි මෙහි winter එක එනවා winter එකෙදි මෙහි ඉන්න බැරි තත්ත්වයක් තියෙනවා ඒක හින්දා මේ වාහන වල අනිවාර්යෙන් මේ heat එක වැඩ කරනවද කියලා තමයි බලන්න ඕනේ මේ වාහනයක් ගන්න යනකොට ඉතින් මේ අනිවාර්යෙන් winter කාලෙදි heat එක පාවිච්චි කරන්න ඕනේ වාහනයක්දි නැත්තම් මේ අමාරුයි වාහනේ ඇතුළේවත් ඉන්න මේක කිලෝමීටර් 124,117 පැදලා තිනවා වාහනේ මේ වාහනේ විශේෂත්වය තමයි මේක ඔටෝ වුණාට අපිට මේ වාහනේ යද්දී මේ අපිට පුළුවන් මේ ජී එක අඩු වැඩි කරන්න මේ මේ තියෙන්නේ අර රේසින් කාර් වල දැකලා තියෙන අන්න ඒ වගේ තියෙනවා මේකේ අඩු වැඩි කරන්න පුළුවන් අපිට කැමති විදියට වැඩි AC එක දාන්නේ මොකද මේ මෙහි සීතල හින්දා මේ අර එච්චර AC කූල් එකක් ඕනේ නැති හින්දා එච්චර ලොකුවට මේ AC එක පාවිච්චි කරන්නේ මේ කායක එන්ජින් පුෂ් ස්ටාර්ට් එකක් තියෙන්නේ කීලස් එකක් මේකර ජපානින්ම ගෙන්නපු හින්දා ඒ කියන්නේ මෙහෙට ඒ කියන්නේ මේ මේගේ අයිටි එක න ගෙන්නපු හින්දා ඒ කියන්නේ ජපානේ අර පයි ඉංග්‍රීසි කතා කරන භාෂාව ට්‍රාන්ස්ලේට් වෙන විදිහට මේ මවුන්ට් එකක් මෙතන සෙට් කරලා තින්නේ ඒකෙන් කියන්නේ මේ කායක ජපානින් හින්දා ඉංග්‍රීසි කතා කරන එක ඉංග්‍රීසි වලින් තමයි මේ අපිට කන්වර්ට් වෙලා ඇහෙන්නේ මේ තින්නේ එතන තියෙන සෙට් කරලා තියෙන ගැලෝ වෙනම පෙන්වන්න ඕනට මේකෙන් තමයි මේ එන්නේ මේ සවුන්ඩ් එක වාහනේ නවත්තගෙන මම කියන්නම් මේ කොහමද අපි මේ වගේ වාහනයක් මෙහෙට ආවට පස්සේ ගන්න කියලා මේ මෙහෙට අවුලෙන් එන කට්ටිය ඇවිල් ඉන්න කට්ටියට වාහනයක් ගන්න බැරුව ඉන්නවා ඇති ලංකාවේ ඉඳන් එන එක්කෙනෙක් වාහන ගන්න බලාගෙනම ජොබ් එකට එන කට්ටියක් තියෙනවා ඇති මම ඉංග්‍රොන්ට කියන්න කොහමද මේ වාහනයක් ගන්න කියලා අපි වාහනේ නතර කරගමු මං කියන්න මේ වාහනයක් මෙහෙදි ගද්දි කොහමද මේ ගන්න කියලා මේ වාහනයක් අපිට ගන්න පුළුවන් කා සේල් එකකින් ගන්න පුළුවන් නැත්නම් Facebook එකේ තියෙනවා මාකට් ප්ලේස් කියලා ඒක තමයි මං කියන්නේ ඉතින් හොඳම දේ මාකට් ප්ලේස් කියලා තියෙනවා මෙහි තියෙනවා මේ නිව්සීලන් වල පාවිච්චි කරන ඇප් දෙක තුනක් තියෙනවා ඒ කියන්නේ නිව්සීලන් වලට ආවේනික වෙච්ච ඇප් කියනවා මේ ට්‍රේඩ් මී කියලා ඒ ට්‍රේඩ් මී එකෙන් මේ තියෙන්නේ මේ ට්‍රේඩ් මී කියන ඇප් එක දාගත්තාට පස්සේ පුළුවන් අපිට මේ ඕන වාහනයක් බලලා මේ ගන්න ඊට වැඩිය ලේසි මම හිතන්නේ දැන් කාර් සේල් එකකට ගිහිල්ලා ගන්න එක ඒ කියන්නේ මේ ඕන තරම් කාර් සේල් තියෙනවා මෙහි කාර් සේල් එකකට ගිහිල්ලා එතකොට ගන්න පුළුවන් අපිට වාහනේ බලලා එම් කරලා ආස කරන වාහනේ එහෙම ගිහිල්ලා අපිට ගන්න පුළුවන් තව එක ක්‍රමයක් තියෙනවා Facebook Marketplace මොංගලොන්ට පෙන්නන්න Facebook එකට ගියාට පස්සේ මේ මෙතන මේ යටම තියෙනවා Marketplace කියලා ඒ Marketplace එකට ගියාම මෙතනට ගියාට පස්සේ අපේ location එක පෙන්නනවා අපි කොහෙද ඉන්නේ කියලා එතකොට දැන් මම ඉන්නේ මේ රොටරුවවලින් හින්දා මෙතනින් ගිහිල්ලා මෙන්න මෙතන මොකලොන්ට පෙන්වන්න ෆෝන් එක
මේ මාකට් ප්ලේස් එකට ගියාම මෙතන මාකට් ප්ලේස් මාකට් ප්ලේස් එකට ගියාම මෙතන තියෙනවා අපි ඉන්න ලොකේෂන් එක ලොකේෂන් එක එතනින් අපි මෙතනින් දෙන්න ඕනේ මම කොහෙද ඉන්නේ කියලා එතකොට මම දුන්න මෙතන මම ඉන්න දෙන රොටරුවා වල സമയ මම ඉන්නේ එතන මෙතනින් යටින් දෙතෙහි මේ කොච්චර කිලෝමීටර් ගානක ඒරියාවක්ද අපිට මේ වාහනයක් හොයාගන්න ඕනේ කියලා ඊට පස්සේ මෙතන අපිට අඩු වැඩි කරලා කිලෝමීටර් කීයක්ද කිලෝමීටර් 37ක්ද කිලෝමීටර් 100කින්ද අපිට වාහනේ ඕනේ කියලා අපිට මෙතන ඇප්ලයි කරාට පස්සේ මෙතන වාහන පෙන්නනවා වාහන පෙන්වන්න ඉස්සෙල්ලා මෙතන සර්ච් බාර් එකට යන්න ඕනේ සර්ච් බාර් එකට ගියාට පස්සේ මේකේ පෙන්නනවා vehicle properties cloth furniture electronic ඒ වගේ දේවල් මෙතනින් vehicle දුන්නාට පස්සේ මෙතන ඔක්කොම පෙන්වන්නේ වාහන අපිට කැමති අපේ අපේ අපිට තියෙන ගානට අපිට වාහනයක් ගන්න පුළුවන් මෙහි මේ දින ඔක්කොම මේ විකුණන්න දාලා තියෙන වාහන අපිට ඉතින් ගිහිල්ලා බලලා ගන්න පුළුවන් මම පෙන්නන්නම් දැන් මෙතන මේ වාහනේ ගත්තොත් මේ වාහනේ හැම දෙයක්ම තියෙනවා එන්ජින් කැපැසිටි එක ඔක්කොම දේවල් තියෙනවා මේකේ ටයර්ස් අලුත් නම් ඒවා ටයර්ස් අලුත් කියලා තියෙනවා නිවතයි වාහනයක් ගන්න තව එකක් පෙන්වන්න මම මේ තියෙන්නේ Suzuki Sport manual එකක් මේක ඩොලර් 6000ක් වෙනවා මෙතන ගියාට පස්සේ දැන් මෙන්න මේ මම පෙන්නනම් මෙන්න මේක සෙන්ඩ් වුණාට පස්සේ කෙලින්ම ඒ අයි වාහනේ දාපු එක්කෙනාට තමයි මේ મેસેජ් එක යන්නේ මේ වාහනේ තියෙනවද කියලා අහන්නේ ඊට පස්සේ එයා තියෙනවා නම් මේ available කියලා දානවා ඉතින් එහෙම තමයි මේ මාකට් ප්ලේස් එකේ වාහනයක් මේ අපි හොයන්නේ ඉතින් ඒ වාහනයක් අපි කැමති ගන්නට කියන්නේ අපේ අතී තියෙන ගන්නට මේ මේ ඇත්ත වශයෙන්ම කිව්වොත් මේ වාහනයක් ඩොලර් 10,000කට උනත් ගන්න පුළුවන් වාහන තියෙනවා ඒ කියන්නේ පොඩ්ඩක් ඒ කියන්නේ වාහනේ වාහන පැදපු වාහන ඒ කියන්නේ ලක්ෂ 2 3 ඒ ලක්ෂ 2 පැනපු වගේ වාහන ඉතින් මේ මේ වාහනේ 1,24,000යි දුවල තියෙන්නේ ඒ කියන්නේ ටිකක් අඩු මයිලේජ් එකක් ඉතින් මේ ඒ 2007 වාහනයක් ඒ හින්ද මම ටිකක් අඩුවට මට ගන්න හම්බුණා මම මේ වාහනේ ගත්තේ ඩොලර් 5400ට ඒ කියන්නේ මගේ මාසික පඩියෙන් මට මෙහි වාහනයක් ගන්න පුළුවන් ලංකාවේ හිටියනම් අවුරුදු ගානක් ඉන්න ඕනේ මේ වාහනයක් ගන්න ඒ කියන්නේ ලංකාවේ හිටියනම් අවුරුදු 10ක් 15ක් ඉන්න ඕනේ මේ හොඳ වාහනයක් ගන්න ලක්ෂ කියන්නේ මේ වගේ වාහනයක් වුණත් ගන්න සෑහෙන කාලයක් ඉන්න වෙයි මේ එකතු කරන්න තල්ලි එකතු කරලා වාහනයක් ගන්න නැත්නම් ෆිනෑන්ස් එකක් දාන්න වෙනවා එහෙම තමයි මේ වාහනයක් ගන්න වෙන්නේ ඉතින් මේ මෙහෙ ඉතින් අතේ ගානට වාහනයක් ගන්න පුළුවන් මේ වාහනය මම දැන් මම මාස 3යි ඇවිල්ලා මෙහෙට ඉතින් මම වාහනයක් මේ ටග් ගාලා ගන්න හේතුව ඒ කියන්නේ මම බයිසිකලෙන් තමයි යන්නේ මේ ගිය කියන්නේ මගේ ඕන මේ මාත් එක්කින් අයියටයි මටයි දෙන්නට මම බයිසිකල් දෙයක් කරන් දුන්න අපි වාහනයක් ගන්න ගන් කියලා ඒ කියන්නේ මේ කිලෝමීටර් දෙකම හරක් විතර යන්න තියෙනවා ඉරෑට එන්න බෑ සීතලයි ඒක හින්දා තමයි මේ වාහනේ ගන්න ප්‍රධානම හේතුව අනික දැන් මේ අප්‍රේල් මාසේ මේ ජූනි වෙද්දී මෙහෙ වින්ටර් එනවා එතකොට කොහොමත් යන්න බෑ මේ බයිසිකල් වල ඒක හින්දා වාහනයක් ගත්තා ඉතින් මේ තියෙන ඉතින් මේ වාහනේ තමයි Toyota Rectex 2007 වාහනේ ඉතින් මේ වාහනේ මට වැඩිත් එක්ක හොඳට තියෙනවා හොඳට පාවිච්චි කරලා තියෙන වාහනේ
මං මෙහෙ වාහනේ දැන් වැදගත් වෙන හේතු ඒ කියන්නේ මේ වාහනේ ගන්නකොට කොහොමද අපි වාහනේ ගන්න කියලා දැන් ඔය මාකට් ප්ලේස් එකට ගිහිල්ලා වාහනේ මේ තෝරලා දැන් එයා වාහනේ తీරනම් අපිට ගිහිල්ලා ඒ එයාගේ ලොකේෂන් දැන් රොටරුවා නැතුව දැන් මෙහෙ වෙන තැන ඕක්ලන්ඩ් හැමිල්ටන් ඒවල වාහනත් මේ කියන්නේ ඕක්ලන්ඩ් වල තමයි ටිකක් ගාන අඩුවෙන් වගේ වාහන තියෙන්නේ සෑහෙන කියන්නේ ලොකු නගරයක් කියන්නේ ප්‍රධාන නගරන්නේ නිව්සීලන්ත වල තියෙන ඉතින් මේ එහි පොඩ්ඩක් ගාන අඩුවේ වාහන ඉතින් මම ගත්තෙත් මේ වාහනේ ඕක්ලන්ඩ් වලින් මේ ටෙක්නීෂියන් කෙනෙක්ගෙන් කියන්නේ ලංකාවේම ටෙක්නීෂියන් කෙනෙක්ගෙන් මේ රොටරුවා වල ඉන අය කෙනෙක් තමයි මට සෙට් කරලා දුන්නේ වාහනේ ඉතින් අපි මේ වාහනේ ගන්න මේ මම ගිහින් බැලුවෙත් නෑ වාහනේ ඉතින් ටෙක්නීෂියන් කෙනෙක් හොඳයි ඉතින් වාහනේ හොඳට පාවිච්චි කරලා තියෙන වාහනේ දැක්කම පේනවනේ ඉතින් මේ මායි අයියා ඕක්ලන්ඩ් ගිහලා වාහනේ අරන් ආව තාම පඩම් මට හුරු මදි ඒ කියන්නේ වාහනේ මෙහි කියන්නේ මෙහි නීති වෙනස් ලංකාවට වැඩිය වාහන නීති වෙනස් ඒ කියන්නේ මට ලංකාවේ වාහනයක් තිබ්බේ නෑ ඒත් ඩ්‍රයිවිං ලයිසන්ස් තිබ්බා ඒ කියන්නේ මම කියන්නේ දැන් ලංකාවේ ඉඳන් එන කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් බයික් ලයිසන් තියෙනවා නම් අනිවාර්යෙන් ෆුල් ලයිසන් එක දාගන්න ඩ්‍රයිවිං ලයිසන් එක මොකද මෙහෙට ආවට පස්සේ ඒ ඩ්‍රයිවිං ලයිසන් එකකින් අවුරුද්දක් අපිට වාහනේ පදින්න පුළුවන් නිව්සීලන්ත වල මේ වාහනේ පදින්න පුළුවන් අවුරුද්දක් අපි නිව්සීලන්ත වල ඩ්‍රයිවිං ලයිසන් එක ගන්නක මෙහෙ තියෙනවා එක්සෑම් මෙහෙ එක්සෑම් එකක් තියෙනවා ඒ කියන්නේ ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න යද්දී ප්‍රශ්න 35ක් තියෙනවා ප්‍රශ්න 35න් 32ක් 33 32ක් හරියන්න ඕනේ තුනයි වැරදෙන්න ඕන මං හිතන්නේ මේ එහෙම එක්සෑම් එක පාස් වෙලා ඊට පස්සේ අපි මේ වාහනෙන් ගිහිල්ලා පෙන්වන්න ඕනේ අපි කෙනෙක් කියන්නේ ලංකාව වගේම පෙන්වන්න ඕනේ කොහොමද අපි වාහනේ යම් ගිහිල්ලා කල ලයිට් වලින් යන්නේ කොහොමද අනම්මනම් ඒ කියන්නේ මෙහෙ රවුන්ඩ් බවුඩ් වල සීන් එකක් තියෙනවා ඒක නම් මහා පිස්සුවක් මේ ඒ කියන්නේ මේ වාහන ඇක්සිඩන්ට් කියන අනුතුරු වලින් දෙයින් තමයි ඉතින් ඒක ගොඩක් නීති දාලා තියෙන්නේ ඉතින් මේකේ වාහනයක් ගැන දැන් මම මේ වාහනය ගත්තේ ඒ ලංකාවේ අය කෙනෙක්ගෙන ඒ එයා මගේ නමට මේක ට්‍රාන්ස්ෆර් කරලා දුන්නා ඒ කියන්නේ ට්‍රාන්ස්ෆර් කරාට පස්සේ මම මෙහෙ තියෙන නිව්සීලන්ඩ් පෝස්ට් කියලා පෝස්ට් කියලා ඉතින් ඒකට ගිහිල්ලා මේ පෝස්ට් ඔෆිස් එකට ගිහිල්ලා අපි තියන ට්‍රාන්ස්ෆර් පේපර් ඒ ට්‍රාන්ස්ෆර් පේපර් එකේ මගේ නමයි මේකේ මොඩල් එක දෙහිම දැම්මට පස්සේ මේ ඩොලර් 9යි 9 ගානක් යනවා ඒක අපි ට්‍රාන්ස්ෆර් කරන්න ඕනේ අපේ නම ට්‍රාන්ස්ෆර් කරගෙන මේ දැන් අපිට මෙහි එංගලොන් ඉල්ලන්නේ මෙහි ඩ්‍රයිවිං ලයිසන් එක ඉතින් අපි තාම ආපු ගාමනේ ඒකින්ද අපිට පුළුවන් මේ අපේ පාස්පෝර්ට් එකෙන් මෙහි මේ ට්‍රාන්ස්ෆර් කරගන්න අපේ මේ අපේ නමට වාහනේ ඉතින් තව මේ වාහනය රෙජිස්ටර් කරන්න පුළුවන් මාස 6න් නැත්තම් අවුරුද්දෙන් පුළුවන් මේ වාහනේ අවුරුද්දක් රෙජිස්ටර් කරන්න කිව්වොත් ඩොලර් 100ක් යනවා තව මෙහි තියෙනවා මේ වොෆ් කියලා ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ අර ලංකාවේ අර තියෙන මොකද පරිසර හිතගාමී විදිහට බලන්නේ දුම් පරීක්ෂාව කියලා ඒක නැතුව අපිට වාහනේ යන්න බෑනේ මේත් එහෙම තියෙනවා වොෆ් කියලා ඒක මේ අවුරුද්දකට දෙන්නේ ඒ කියන්නේ අපි ඒ වොෆ් එක දාගන්න අපි යන්න ඕනේ ඒ තියෙන තැන් ඒ තැන් වලට ඊයර පස්සේ අපිට පුළුවන් එංගලොන් චෙක් කරන මම හිතන්නේ මේ මං තාම ගිහිල්ලා නැහැ තාම මම තාම මාසේ මේ වාහනේ අරගෙන මේ මෙහිකේ මේකේ තියෙන මම පේනනවා මේ උඩ තියෙන මෙතන ස්ටිකර් එක ගහලා වොෆ් එකයි රෙජිස්ට්‍රේෂන් එකයි වොෆ් එක මේකේ අවුරුද්දක් තියෙනවා මේක ජනවාරියේ තියෙන මේ ලබන අවුරුද්දේ ඉතින් දෙසැම්බර් වගේ මම වොෆ් එක දාගන්න ඕනේ ඒ කියන්නේ මං හිතන්නේ මේගොල්ලෝ එන්ජින් එක බලනවා එන්ජින් ඔයිල් බලනවා ලයිට් බලනවා ටයර් බලනවා ඒ කියන්නේ වාහනේ බොඩිය මලකඩ කාලා තිනෝ නම් ඒවත් බලනවා ඒව තීද්දි මේ කියන්නේ මේගොල්ලෝ බලන්නේ මේ වාහනේ ආරක්ෂිතව මේ පාරේ දුවන්න පුළුවන්ද කියලා තමයි මේ ඔය වොෆ් එකෙන් කියන්නේ ඒතකොට දැන් ටයර් එහෙම
ඒකට හරින විදිය නැත්තම් අපිට ටයර් මාරු කරන්න වෙනවා වාහනේ ලයිට් බාන්න ලයිට් වැඩ ගන්න නැත්තම් ඒක මාරු ගන්න වෙනවා ඒක තමයි මේකේ තියෙන බොක්ස් එක තව දෙයක් තියෙන මම කියන්න බෑන මේ වාහනේ මම ගත්තේ ඩොලර් 5400ක් 5400ක් කියන්නේ අද බැලුවොත් අද ලංකාවේ ගානෙන් බැලුවොත් ලක්ෂ දහයයි 69ක් වෙනවා මේ වාහනේ මේ වාහනේ ඉතින් 5400කට මට නම් හොඳයි ඉතින් ඇති කියලා හිතනවා මේ හොඳට තියෙන වාහනේ ඉතින් අවුරුදු 3ක් විතර පාවිච්චි කරලා ඉතින් මාත් තව අලුත් වාහනයකට යන්න පුළුවන් ඉතින් අපිට ගාණක් කීයක් හරි එකතු කරගත්තොත් ඒ ඩොලර් 12ක් 12000ක් 13000ක් වගේ එකතු කරගත්තොත් මේ Toyota Hybrid එකකට යන්න පුළුවන් ඒ කියන්නේ ෆස්ට් ඕන විදියට මේ Toyota Hybrid එක ගන්න පුළුවන් Aqua එකක් වගේ ඒ කියන්නේ අලුත් 2015 එකක් වගේ ගන්න පුළුවන් අඩු මයිලේජ් එක මේ 3 කිලෝමීටර 35,000-40,000 වගේ පැදපු දැන් මේ වාහනේ 124,000 මයිලේජ් එක ඒ කියන්නේ මෙහි මයිලේජ් එක වැඩි වෙන්න ඒ කියන්නේ මයිලේජ් එක වැඩි නම් ගාන ඒ කියන්නේ වාහනේ ගාන ප්‍රයිස් එක පොඩ්ඩක් අඩු වෙනවා මේ මයිලේජ් එක අඩු වෙනා කියන්නේ ගාන දැන් අපි කිව්ව 2000 මේ වාහනේ 2007 වාහනේනේ 2007 වාහනයක් මේ 2007 වාහනේ මයිලේජ් අපි ගමු 60,000 90,000 වගේ පැදලා තියෙනවා නම් මේ වාහනේ අපිට දෙන්න පුළුවන් තව ඩොලර් 7000කට වගේ දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ වාහනේ මොඩල් එක පරණ වුණාට වාහනේ පැදලා නැහැ වැඩිය. ඒකින්ද මේ එන්ජින් ඒව හොඳයි. ඒකින්ද ඒ වගේ ගානකට දෙන්න පුළුවන්. ඉතින් මේ අන්න එහෙම දෙයක් තියෙනවා මෙහි. ඉතින් මේ ඒ වගේ දේවල් තමයි මේ මෙහෙ වාහනයක් ගන්න ඕන දේවල්. ඒ කියන්නේ මෙහෙ වැඩි ડોකියුමන්ට් එහෙම මුකුත් ඕනේ නැහැ. අර පෝස්ට් ඔෆිස් එකට ගිහිල්ලා වාහනේ මේ රෙජිස්ටර් මේ ට්‍රාන්ස්ෆර් පේපර් එක අරගෙන රෙජිස්ටර් ටික ගිහිල්ලා එතනද දුන්නා ඩෝර් නම්බර් දුන්නා අපිට ට්‍රාන්ස්ෆර් වෙනවා. ඊට පස්සේ අපිට එනවා මේ ලියුමක් ගෙදරට මෙන්න මේ ට්‍රාන්ස්ෆර් කර මගේ නම ට්‍රාන්ස්ෆර් වෙලා තියෙන්නේ. කී දෙනෙක් මේ වාහනේ මුලින් එහෙම පාවිච්චි කරලා තියෙනවාද ඒ විස්තර එන්ජින් කැපැසිටි මොඩල් එක කාර් එකේ කාලේක මොකද්ද අනමන ඒ ඔක්කොම විස්තර ටික එනවා ගෙදරට. ඉතින් මේ මෙහෙ ඩ්‍රයිවින් ලයිසන් එක අවුරුද්ද අපිට ලංකාවේ ඩ්‍රයිවින් ලයිසන් අවුරුද්ද පාවිච්චි කරපුණා. ඒත් මං කියන්නේ ඉතින් ඉච්චර කල් ඉන්නේ නැතුව එක්සෑම් ලියලා ඩ්‍රයිවින් ලයිසන් එක ගත්තම හොඳයි කියලා මාත් ඉතින් දැන් පාඩම් කරගෙන යනවා මේ ඒ ඩ්‍රයිවින් ලයිසන් එක්සෑම් එක මේ ගන්න. මට ඔයාලට තව දෙයක් කියන්න බැරුණා. ඒ කියන්නේ දැන් මෙහි කොහොමද මේ ඉන්ෂුරන්ස් එකක් දාගන්නේ කියලා. ඒ කියන්නේ මෙහි තියෙනවා AA කියලා පෝස්ට් ඔෆිස් එකක් ඒකට ගියාට පස්සේ අපිට ඉන්ෂුරන්ස් කාර්යෝ පස්සේ දුවන්න ඕනේ මේ වාහන වලට ඉන්ෂුරන්ස් දාගන්න. ඒ කියන්නේ වාහනේ රෙජිස්ටර් කරලා එතනින්ම අපිට ඉන්ෂුරන්ස් එකක් දාගන්න පුළුවන්. ඒ කියන්නේ මෙහි ඉන්ෂුරන්ස් එක හරිම වෙනස්. කියන්නේ අවුරුද්දකට මේ නෙමෙයි. ඒ කියන්නේ අවුරුද්දකට අපි ලංකාවේ නම් අවුරුද්දකටනේ අපි ඉන්ෂුරන්ස් එක ගෙවන්නේ අපි. දැන් මෙහි එහෙම නෙමෙයි. ඒ කියන්නේ වාහනේ වැලියු එක අනුව දැන් මම ගත්ත වාහනේ 5400යි. ඒ කියන්නේ වාහනේ වැලියු එක අනුව ඉන්ෂුරන්ස් එක වෙනස් වෙනවා. ඒ කියන්නේ මගේ ඉන්ෂුරන්ස් එක ඩොලර් 22යි. ඒ කියන්නේ මාසෙට අපි සති දෙකකට පාරක් තමයි ඉන්ෂුරන්ස් එක ගෙවන්නේ. ඒ කියන්නේ මාසෙට දෙපාරක් අපි ගෙවන්න ඕනේ ඉන්ෂුරන්ස් එක සති දෙකෙන් දෙකට. ඒක මම හිතන්නේ ඇත්තටම හොඳයි ඒක. ඒ කියන්නේ මට සති දෙකකට ඉන්ෂුරන්ස් එක එනවා ඩොලර් 22ක්. ඒ කියන්නේ ලබන සතියේ සති දෙකක් ගැපසිය ආයෙ ඩොලර් 22ක් එනවා. එහෙම මේ මාසෙට ඩොලර් 44ක් වගේ යන්නේ. ඒ කියන්නේ අවුරුද්දට මම හිතන්නේ හදාගන්න පුළුවන් ඒක නම් කොහොමද දන්නේ. ඒ කියන්නේ සති දෙකෙන් දෙකට තමයි මෙහි ඉන්ෂුරන්ස් එක
දාන්න ඉතින් ඉන්ෂුරන්ස් කාර්ය ඔබස්සේ දුවන්න ඕනේ වාහනේට ඉන්ෂුරන්ස් එක දාගන්න මෙහි ෆුල් දාග ෆුල් ඉන්ෂුරන්ස් එක තමයි ඒක ඒ කියන්නේ මෙහි තියෙනවා තව මෙහි පොඩ්ඩක් වාහන හොරකම් කරන වැඩි ඒ කියන්නේ වීදුරු මේ කඩලා වාහනේ ස්ටාර්ට් කරගෙන හිම කරගෙන මේ තියෙන වාහන හොරකම් කරනවා ඉතින් ඒකින්ද ඒවලටත් ඉන්ෂුරන්ස් දාන්න පුළුවන් තව වීදුරු වලට වෙනම ඉන්ෂුරන්ස් එකක් දාන්න පුළුවන් එතකොට ඒ ගානත් ඇඩ් වෙලා එහෙම තමයි එන්නේ එතකොට මම කොහොමත් ඩොලර් 22ක් ගෙවනවා සති දෙකකට පාර ඉතින් ඒක වටිනවා මේ අන්න ඒ වගේ දේවල් තියෙනවා ඉතින් මේ මෙහි වටින දේවල් මෙහි මේ මේ තව දෙයක් තමයි මේ මෙහි මේ වාහන වල ෆෝන් නැති තිබ්බට ඇති වැඩක් නැහැ මෙහි කිසි වාහන ෆෝන් එක ගහන්නේ ඒ කියන්නේ වාහනේක ෆෝන් එකක් ගහන්නේ අනිවාර්යෙන් මොකරි කේස් එකක් කියන්නේ ඒ වගේ දෙයකට තමයි මේ මේ ෆෝන් එක පාවිච්චි කරන්නෙම නැහැ වාහන වල මිනිස්සු කැමතිත් නැහැ ෆෝන් එක පාවිච්චි කරනවට ඉතින් ඕනෝ තමයි ඉතින් වැදගත් වෙන දේවල් මම මේකේ එන්ජින් එක එහෙම පින්නුවේ නැහැ එකක් පෙන්වන්නම් මම වාහනේ එන්ජින් එක ඉතින් මේ මේ ආපු එකේට මේ වගේ වාහනයක් ගන්න පුළුවන් කියන්නේ ගිහිල්ලා අර මාකට් ප්ලේසින් ගිහිල්ලා බලලා කොහමද මේ ගන්න ඕනේ කියලා ඉතින් මේ උඹලන්ට තව මොන හරි දැනගන්න තියෙනවා නම් මේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් දාගෙන යන්න මම ඒවලට උත්තර දෙන්න තව තියෙන ඉතින් එච්චර තමයි මේ වාහනේ ගැන කියන්න තියෙන්නේ අපි ඉතින් වාහනේ එන්ජින් එක කොහොමද කියලා බලමු මේ තියෙන වාහනේ එන්ජින් එක මේ වාහනේ යූස් කරපු එක්කෙන හොඳට වාහනේ යූස් කරලා තියෙනවා ඔන්න ඔය ටික තමයි ඉතින් කියන්න තියෙන්නේ වාහනයක් ගද්දි මට මග ඇරිච්ච දේවල් තියෙනවද දන්නේ මම පේනන මේ මේ වොෆ් එක මේ තියෙන වොෆ් කියන්නේ මේ වොරන්ට් ඔෆ් ෆිට්නස් කියන එක මේ තියෙන එක වොෆ් එක 2024 වෙනකන් තියෙනවා ජනවාරි එදෝ මගේ ඩොකියුමන්ට් වල තියෙනවා ජනවාරි වෙනකන් තියෙනයි කියලා ඊට පස්සේ මේ තියෙන මේ වාහනේ රෙජිස්ටර් එක 2023/9/26 වෙනකන් තියෙනවා ඒ කියන්නේ 9 මාසේ මම මේක රෙජිස්ටර් කරන්න ඕනේ ආයිත් වාහනේ අවුරුද්දකට හෝ මාස 6කට තව විශේෂ දෙයක් තියෙනවා මම ඒක පෙන්නන්න මට ඒක දැනුම මතක් වුණේ ඒ කියන්නේ මේ වාහනයක් ගද්දි දැන් මේ අනිවාර්යෙන් දැන් ඔය බොෆ් එක බානදී ටයර් එක හරි නැත්නම් ටයර් මාරු කරන්න එහෙම කියද්දි මෙහෙ මම හිතන්නේ බ්‍රෑන්ඩ් නිව් ම ඒ කියන්නේ අලුත්ම ටයර් එකක් ගන්නවා නම් අපි ඩොලර් 200ක් 300ක් වගේ වීදම් කරන්න වෙනවා ඒ කියන්නේ අලුත්ම ටයර් එකක් ගන්නවා නම් ඒ කියන්නේ රෝද 4ම දාන්න ඩොලර් 2000ක් විතර යනවා අලුත්ම ඒ කියන්නේ බ්‍රෑන්ඩ් නිව් ම ටයර් 4ක් ගන්න ඉතින් මේ එහෙම නැතුව අර මං කිව්ව Facebook Marketplace එකේ ඒකේ පුළුවන් ඔය දේවල්ුත් දාලා තිනවා ටයර් සෙකන්ඩ් හෑන්ඩ් ගන්න නම් මන ඒ වගේ වලුනුත් අපේ සර්ච් කරලා අපිට ගන්න පුළුවන් අපේ වාහනේ ටයර් එක හොඳද නරකද කියලා අපිට ගෙදරදී මුණත් බලා ගන්න පුළුවන් මං පෙන්නන්නම් කොහොමද කියලා එක් කරන්නේ මෙහි තියෙනවා ටයර් එක බලන මේ පොඩි ගැජට් එකක් මේ තියෙන එක මේ 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 තියෙන කොළපාටකින් ටයර් එක කියන්නේ කට්ට ගැඹුර තමයි බලන්නේ ඒ කියන්නේ මේ මේ කට්ට මේ කොළපාට එක ගාවට වගේ කියන්නේ මේක බහිනවා නම් ඒ කියන්නේ ටයර් එක හොඳයි අලුත් ටයර් එකක් ඒ කියන්නේ මේ තැඹිලි පාට වගේ තියෙන්නේ ඒ හරියට තියෙනවා නම් වාහන සාමාන්‍යයෙන් හොඳයි ඒ කියන්නේ ඒක පල්ලෙහා වගේ ආවා ඒ කියන්නේ
අනිවාර්යෙන් ටයර් එක මාරු කරන්න ඕනේ වාහනේ මගේ මේ වාහනේ ගද්දී ටයර් හතරම අලුත්ම ටයර් හතරක් මම පෙන්නන්නම් කොහොමද මේක යූස් කරලා ටයර් එක බලන්න කියලා මේ තියෙන්නේ බැපි දාලා බලමු කොහොමද කියලා මේ ටයර් කොළ පාට එකේ තියෙන්නේ මේක අලුත් ටයර් එකක් පාවිච්චි කරන්න මොයින් මං අනිත් පැත්තේ පිටිපස්සේ රෝද පෙන්නන අලුත් ටයර් එකක් ඒ කියන්නේ දැන් මේක මින් මේ වගේ මට්ටමට වගේ තියනවා නම් වාහනේ රෝදේ මාරු කරන්න එන ආනික අලුත් රෝද එක මින් මේ වගේ කහපාට ඩොට් එකක් තියෙනවා ඉතින් ඒ වලින් අපිට අඳුර ගන්න පුළුවන් එහෙනම් මම අද මෙතනින් අතර වෙනවා ඒ වගේ තවත් මම වැදගත් වෙන වීඩියෝ අරන් එන්න මේ ඔයාලට ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ බලන්න ඕන නම් මාව subscribe කරලා like කරලා share කරන්න මම social media වල link ටිකක් දාලා ඇති ඒ වලට like කරලා මාව follow කරන්න ඉතින් මං අදට මෙතනින් අතර වෙනවා එහෙනම් මගේ යාළුවන්ට සුබ දවසක්